අයිබෝවන්. විශ්වකර්ම යුටියුබ් නාලිකාවට අද දවසේ අපි අදහස් කළා ඉදිරිපත් කරන්න බුද්ධියට අධිපති ඥානකාරක ග්‍රහයා වශයෙන් හඳුන්වන බුධ ග්‍රහය. සිංහ රාශි ගත වීමෙන් ඔබට මොන වගේ ප්‍රතිඵලයක් ඇති වෙයිද කියලා පැහැදිලි කරන්න. එතකොට මේ විශ්වකර්ම යුටියුබ් නාලිකාවත් එක අඛණ්ඩව රැඳී සිටිනව ඔබට මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ. හැබැයි ඔබගේ කේන්දරයත් එක්ක සසඳලා බලලා නිගමනයකට එන්න, යමක් විපතක් වෙන්න ඉස්සර ඒක වළක්වා ගත හැකි ක්‍රමවේදයක් මේ කේන්දර හරහා, මේ ග්‍රහචාරය හරහා හඳුනා ගැනීමෙන් එවැනි කටයුතු වලට අවතීර්ණ වීමට යම් අවකාශයක් තියෙනවද නැද්ද කියලා දැන ගැනීමට. එහෙමනම් අපි බලමු ඔබගේ ලග්නෙට. හැබැයි මතක ඇතුව තමන්ගේ කේන්දරෙත් එක්ක සංසන්දනය කරලා නිගමන වලට එළවෙනවා මිසක් මේ පුදු පලාපලිය එහෙම පිටින්ම කරේ තියාගෙන යන්න එපා. මොකද ලග්න 12යි තියෙන්නේ සමස්ත ලෝකෙටම. එහෙමනම් අපි බලමු මේෂ ලග්නේ ඉඳන් මීන ලග්නය දක්වා උත්පත්ති ලබා සිටින ඔබට බුධ ග්‍රහය සිංහ රාශි. ඒ කියන්නේ සිංහ රාශිය අයිති රවිට මේ රවි ග්‍රහයාගේ රාශියට ඇතුල් වීමේදී මොන විදිය බලපෑමක් ඔබට ඇති වෙනවද කියලා. මේෂ ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබේ කේන්දරයට අනුකූලව සිංහ රාශිය වැටෙන්නේ ත්‍රිකෝණාස්ථානයක් වශයෙන් හඳුන්වන පස්වෙනි භාවයේට. මේ පස්වෙනි භාවයේ බුධ ග්‍රහය ගමන් කරන විට, ඒ කියන්නේ මේ බුධ ඇතුල් වෙන්නේ 2024 ජූලි මාසේ 19 වෙනිදායින් පස්සේ. මේ බුධ පස්වෙනේ ගමන් කරද්දී මේ පස්වෙනි භාවයෙන් නිවේදනය වන කරුණු වලට තමයි යම් බලපෑමක් ඇති කරන්නේ. දැන් අපි කල්පනා කරලා බලමු මේ පස්වෙනේ නිවේදනය වෙන්නේ මොනවාද? මේක දරුවන් ගැන කතා කරනවා, දීතික අධ්‍යාපනය ගැන කතා කරනවා, ඒකයි විද්‍යාස්ථාන වශයෙන් හඳුන්වන්නේ. ඊට අමතරව පෙරපින් ගැන කතා කරනවා. බුධ වගේ ග්‍රහයෙක් මෙතන ගමන් කරද්දී පෙරපින් පිළිබඳ නම් ඒ තරම් ගැටලුවක් මතුවෙන්නේ නැහැ. නමුත් අනිත් කාරණා දෙක ගැන කල්පනාකාරී වෙන්න ඕනේ. දැන් දරුවන්ගේ අධ්‍යාපනයේ නිරත වෙලා ඉන්න දරුවන්ට බුධ වගේ ග්‍රහයෙක් මෙතන ගමන් කරද්දී පස්වෙනි භාවයේ බුධට ඒ තරම් යහපත් නොවුනත් අධ්‍යාපන කටයුතු වලදී වෙහෙස මහන්සිලා කටයුතු කිරීමල තරම් පෙළඹවීමක් මෙතනින් ඇති කරනවා. නමුත් මෙහෙම ගැටලුවක් මෙතන තියෙනවා. අර බුද්ධ ඥානයට අධිපති ග්‍රහය වුණත් පස්වෙනි භාවයේ ගමන් කිරීමේදී තවත් කෙනෙකුගේ පෙළඹවීමකින් තොරව නම් ඒ අය තම කටයුතු කරන්න තරම් ඕනෑකමක් උනන්දුවක් ඇති කරගන්නේ. ඒ නිසා වැඩිහිටියන්ට සිද්ධ වෙනවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට, තරඟ විභාග වලට, ක්‍රීඩා කටයුතු වලට වෙනදට වඩා අවධානයක් යොමු කරලා ඔවුන්ගේ පිටිපස්සෙන් ඉඳලා ඔවුන් උනන්දු කරවීමට. ඒකට බලපාන හේතුවක් තියෙනවා. මොකද තමන්ට නොගැලපෙන අයගේ ඇසුරට පත්වීම නිසා අර වැදගත් අත්‍යවශ්‍ය කරුණු අතපසු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ පහත් අයගේ නරක අයගේ ඇසුරට පත්වීමෙන් අපවාද චෝදනා එල්ලවීමට තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා මේෂ ලග්නයෙන් උත්පත්ති ලැබලා ඉන්න වැඩි හිටියොත් දූදරුවොත් මේ දෙකම සිහිය තියාගෙන වැඩ කරන්න ඕන. ඊළඟට මේ බුධ වගේ ග්‍රහයෙක් මෙතන ගමන් කරද්දී නිතර නිදිමැරීමෙන් අවේලාවේ යම් යම් අවේලාවේ කටයුතු තමට නොගැලපෙන ශරීරයට උරොත්තු නොදෙන කටයුතු වලට යොමු වීමෙන් හිසේ අමාරු, ස්නායු ආබාධ, පිත කිපීමෙන් ඇතිවන රෝග වගේ දේවල්ට මුහුණ දෙන්න සිද්ධ වේවි. හැබැයි බුධ ග්‍රහය උත්පත්ති කේන්දරයේ යහපත් විදියට පිහිටලා මේ අවස්ථාවේ සුබ දෘෂ්ටියට මේ බුධ ලක්ුණොත් මේවා හොඳ ප්‍රතිඵල බවට පරිවර්තනය වෙන්නත් පුළුවන්. ඒ නිසා මේෂ ලග්නයෙන් උපත ලබා සිටින ඔබ ඔබේ කේන්දරයත් එක්ක ගලපලා බලන්න. එතකොට හරිද වැරදිද නිවැරදි මාවතට ගමන් කරන්න ඔබටම යම්කිසි ආකාරයක වැටහීමක් අවබෝධයක් ලබා ගැනීමට හැකි. වෘෂභ ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබේ කේන්දරයේ ජූලි මාසේ 19 පස්සේ බුධ ග්‍රහය සිංහ රාශිගත වීම නැත්නම් ඔබගේ කේන්දරයට අනුව
සිව්වෙනි භාවයට ඇතුල්වීම සිද්ධ වෙනවා. ඇත්ත වශයෙන් වෘෂභ ලග්න හිමියන්ගේ කේන්ද්‍රගත වීම බුධ ග්‍රහය ඉතා යහපත් විශේෂයෙන් සිව්වෙන්. මේ සිව්වෙන්නේ බුධ ගමන් කරද්දී තමන් මෙතෙක් ව්‍යාපාරිකයෙක් නම් තමන් කරගෙන ආපු වැඩක් මොනවා හරි නතර වෙලා තිබුණා නම් ඒක නැවත ආරම්භ කරලා ඒ කටයුත්ත සාර්ථකව මෙහෙවා ගැනීම තරම් ශක්තියක් වාසනාවක් මේ කාලයේදී උදා වෙන්න පුළුවන්. ඊළඟට ගොවිතැන්පත් කරලා ඒ වගේ යම් යම් අලාභ හානි පාඩු ලැබලා තිබුණ කෙනෙක් නැවත ගොවිතැන්පත් වලට යොමු වෙලා ඒ කටයුතු කරගෙන ගියා නම් ඒ ධන ධාන්‍ය හොඳින් ලබාගෙන අර නැති වෙච්ච පාඩුව පියවා ගත හැකි මට්ටමකට පත් කරගන්න පුළුවන් කාල සීමාව. ඊළඟට විශේෂයෙන් තමන්ට තමන්ගේ මෑණියන්ගෙන් තමන්ගේ මවගෙන් සහයෝගය ලබා ගැනීමට ආශිර්වාදය ලබා ගැනීමට තමන් හිතුවට වඩා තමන්ට සමීපව කටයුතු කිරීමට තමන්ගේ මෑණියන් පෙළඹවීමක් වැනි තත්ත්වයක් වෘෂභ ලග්න හිමියන්ට උදා වෙනවා මේ බුධ ග්‍රහය සිව්වෙනි භාවයේ ගමන් කරන කාල සීමාව ඇතුළත. ඔබ සමාජයට ඇතුළුලා සමාජයත් එක්ක ගැටිලා වැඩ කරන කෙනෙක් නම් වෙනදට වඩා ඒ ජනතාවගේ නැත්තං ඒ ඇසුරු කරන අයගේ ආකර්ෂණය ලැබෙමින් ඒ අයගේ කීර්ති ප්‍රශංසාවලට මුහුණ දෙමින් තමන්ගේ කටයුතු වෙනදටත් වඩා උනන්දුවෙන් කිරීමට තරම් පෙළඹවීමක් වෘෂභ ලග්න හිමියන්ගේ ඇති වෙනවා. විශේෂයෙන් ඔබ කතාව භාවිතා කරලා අන් අයගේ හිත දිනා ගැනීමට අන් අයගේ ආකර්ෂණය ලබා ගැනීමට ඔවුන්ගේ මානසිකත්වයට යම්කිසි සහනශීලී බවක් ඔබගෙන් ඇති කර දීමට තරම් ශක්තියක් මේ කාල සීමාවේ ඇති වෙනවා. විශේෂයෙන් ඔය මනෝ උපදේශකවරුන්ට ඊළඟට හොඳ නරක කියා දෙන උපදෙස් දෙන ඔය කන්සල්ටන්ලා වගේ එවැනි අයට, ඒ කියන්නේ සමාජයේ යහපත් කිරීමට උනන්දු වෙන අයට මේ කාල වකවානුව වෘෂභ ලග්නෙන් උත්පත්ති ලැබලා තියෙනවා නම් මේ කාල වකවානුව කොයි කාගේ කීර්තියට, ප්‍රශංසාවට, ගෞරවයට පාත්‍ර වෙන කාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව දැන් ওই තරඟ විභාග වගේ කටයුතු වලට පෙනී සිටින දරුවන්ටත් මේ කාල වකවානුව නිරන්තර ජයක් ලබා ගැනීම තරම් හේතු වෙන බව පෙනී යනවා. මිතුර ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබට ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහය තුන්වෙනි භාවයකට පැමිණීම සිද්ධ වෙනවා, නැත්නම් ගෝචර වීම සිද්ධ වෙනවා 2024 වර්ෂයේ, නැත්නම් මේ අවුරුද්දේ ජූලි මාසයේ 19න් පස්සේ. එතන මේ තත්යේදී දැන් මෙතන නිවේදනය වෙන්නේ සහෝදර සහෝදරියන් ඊළඟට තමන්ගේ බලපරාක්‍රමය, ඊළඟට තමන්ගේ උපන් හැකියාවන්, ඒ කියන්නේ සාජය කියන්නේ වගේ දේවල්, ධාරණ ශක්තිය වැනි කරුණු. එතන මෙතනදී ප්‍රධාන වශයෙන් මේ බුධ ග්‍රහය මෙතන ගමන් කරද්දී අනුන්ගේ ප්‍රශ්න නිසා තමන්ගේ මනස අවුල් කරගන්න සිද්ධ වෙන මට්ටමක් තමයි පෙනී යන්නේ. ඒ නිසා හැමතිස්සෙම හිතට සැනසෙල්ලක් නැහැ. දුකක් කරදර එක ප්‍රශ්නයක් වේර ගන්නකොට තව ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒ නිසා මේක ගැන අවධානය යොමු කරලා මිතුරු ලග්න හිමියන්ට කටයුතු කරන්න සිද්ධ වෙනවා. බුද්ධියට තැන දීලා වැඩ කරන්න සිද්ධ වෙන කාලවකවානුව. ඊළඟට අනිත් පැත්තෙන් බලනකොට තමන් මෙතෙක්කල් ඥාතීන් එක්ක, පවුලේ අය එක්ක එකතු වෙලා, සහෝදර සහෝදරයන් එක්ක එකතු වෙලා යම් වැඩ කොටසක් කළා නම් ඒ වැඩ කොටස තවදුරටත් පවත්වාගෙන යන්න පුළුවන්ද බැරිද කියන අවිනිශ්චිතතාවයකට පත්වෙන කාලවකවානුව. එතනදී ඔබට සිද්ධ වෙන්නේ මෙතනදී තීන්දු තීරණ අරගෙන තමා විසින් නිගමණයකට පත් වෙනවට වඩා ඒ මෙතෙක්කල් සහයෝගය දුන්න අයට ඒ කටයුත්ත පිළිබඳ තීරණයකට එළඹෙන්න අතහැරලා තමන් නිහඬව තමන්ගේ කටයුතු බුද්ධියට තැන දීලා කරනවා නම් ආරවුලකින් තොරව, විශේෂයෙන් ඥාතීන් සහ සහෝදර සහෝදරයන් සමග ආරවුලකින් තොරව මේ මාසය ගත කරන්න පුළුවන් වෙයි. මේ කරුණු අතර විශේෂයෙන් පෙනී යනවා තමන්ගේ පවුල කෙනෙකුට අපලදායී බව. ඒක රෝගයක් වෙන්න පුළුවන්, නැත්නම් අනතුරක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රැකියාව, නැත්නම් නීතියට සම්බන්ධ කාරණයක් වෙන්න පුළුවන්. මොන ආකාරයකින් හරි නිකන් අපලදායී බවක් පෙන්වුම් කරනවා. වඩා වැදගත් තමන්ගේ පුද්ගලික කේන්දරෙත් එක්ක සසඳලා බලලා බුධ ග්‍රහයාගේ පිහිටීම, ඊළඟට දැන් යන දසාව, ඊළඟට ඔබට බුධ ග්‍රහයා කොයිතරම් යහපත්ද අයහපත්ද, 22 දෙරකාණාධිපතිද, 64 නවාංශකාධිපතිද, අන්නේ එවැනි
දේවල් ගැඹුරින් පරීක්ෂාවකට ලක් කරලා බලලා නිගමන වලට එළඹෙනවා නම් වඩා හොඳයි. ඔබ මහජනතාවටම කැපවෙච්ච ජීවිතයක් නම් ප්‍රශ්න ආරවුල් වියවුල් හුඟක් නිර්මාණය වෙලා ඒවත් සමගම හරි අමාරුවෙන් ගැට ගහගෙන යන්න වගේ සිද්ධ වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවකදී හැකිතාක් අර ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙලා තමන්ගේ මනස සැහැල්ලු කරමින් කටයුතු කළොත් මං හිතන්නේ යම් ආකාරයක සානසීලී බවක් ලබා ගන්න පුළුවන්. අෂ්ටම ඒ රාෂ්ට්‍රකයකට මුහුණ දෙමින් යම් යම් කකුල් සම්බන්ධ ආබාධවලට එහෙම කකුලල රෝගාබාධ තත්ත්වයන්ට මුහුණ දෙමින් කටයුතු කරපු කටකලග්න හිමියන් ඉන්නවා නම් ඒ අයට මේ කාල සීමාවේ මේ බුධ ග්‍රහයා තමන්ගේ කේන්දරීය ධනස්ථානය කුටුම්බ සංරක්ෂණය ඊළඟට මේ ප්‍රථම මාරකස්ථානයේ වශයෙන් හඳුන්වන මේ දෙවැන්නේ ගමන් කරන කාලවකවානුව යහපත් කාල සීමාවක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. මොකද මේ බුධ ග්‍රහයා මෙතන ගමන් කරන කාලවකවානුව තුල මෙතෙක් කල ආර්ථික අවහිරතා අගහිගවලට මුණ දීලා හිටියනම් එම තත්ත්වයන් අවම කරගෙන තමන්ගේ ධනෝපායන මාර්ග වර්ධනය කරගන්න පුළුවන් කාලවකවානුවක් ඉන්න වශයෙන් හඳුන්වන්න පුළුවන්. මොකද මෙතනදී තව වැදගත්ම දේ තමා කටකලක්ණින් උත්පත්ති ලැබපු බුද්ධිය ආයෝජනය කරලා කටයුතු කරන අයට ඊළඟට කතාව බලවත් විදිහට පවත්වාගෙන ගිහින් කතාව මත තම ආදායම් උපයන අයට මේ කාලවකවානුව මේ මාසේ ඉතා යහපත්. ඒ නිසා කටක ලග්නයෙන් උපත ලැබූ ඔබ ඔබේ කේන්දරයේ බුධ ග්‍රහයා දෙවැන්නේ ගෝචර වෙච්ච මේ කාල සීමාවේදී උගත්කම දැනුම බුද්ධිය ඒ තුනම සම්පින්දණය කරගෙන කටයුතු කරනවා නම් ඒ කටයුතු සාධාරණ විදිහට සත්‍යවාදී ලෙස සමාජයට මුදා හරින්න හොඳම කාලවකවානුව. ඊළඟට කටකලග්නෙන් උපත ලැබපු නිර්මාණකරුවන්, සාහිත්‍යකරුවන්, දේශකයන්, නීතිඥවරුන්, උපදේශකයන් වගේ අයටත් ඊටාම තමන්ගේ සේවාව අන් අය වෙනුවෙන් නිර්භයව ලබා දීමට තරම් සුදුසු පරිසරයක් නිර්මාණය කර ගැනීමටත් ඒවා හොඳින් කළමනාකරණය කරගෙන බුද්ධිමත් විදිහට හසුරවා ගැනීමටත් පුළුවන් වෙන නිසා කටක ලග්න හිමියන් තමන්ගේ කේන්දරයත් එක්ක ගලපගෙන බලන්න තමන්ට කොච්චර යහපතක් වෙනවද අයහපතක් වෙනවද තමන්ට රාජ්‍ය තන්ත්‍රයෙන් යම්කිසි ආර්ථික වාසියක් ලබන්න තියෙනවා නම් ඒ ලබාගත හැකි මාර්ග මොනවද කියලා හඳුනා ගැනීමටත් මේ කාල සීමාව සුදුසුයි කියලා අවසාන වශයෙන් පෙන්වා දෙන්න පුළුවන්. සිංහ ලග්නෙන් උත්පත්ති ලැබූ ඔබගේ ලග්නාධිපති රවි ග්‍රහයා ග්‍රහ මණ්ඩලයේ රවිට ආසන්නවම ගමන් කරන බුධ ග්‍රහයා 2024 වර්ෂයේ ජූලි මාසයේ 19 පස්සේ ලග්නගත වීමක් නැත්නම් සිංහ ලග්න හිමියන්ගේ ලග්නයට ගෝචර වීමක් පෙන්වුම් කරනවා. මේ ස්ථානයේ බුධ ග්‍රහයාට ඇත්ත වශයෙන්ම දිග්බලයි. බුද්ධියට නැත්නම් ඥානයට අධිපති ග්‍රහයා. තමන්ගේ පෞරුෂය ආත්ම ගෞරවය ආත්ම ශක්තිය හොඳට නිවේදනය කරන තැන. මේ බුද්ධියට අධිපති බුද වගේ ග්‍රහයේ සමබලයෙන් යුතුව දිග්බලයෙන් ලග්නභාවයේ ගමන් කරද්දී සිංහ ලග්න හිමියන්ට ඊටාම යහපත් විදිහට තමන්ගේ දැනුම මෙහෙවලා කටයුතු කරන්න පුළුවන් වෙනවා. කොයි කාගේ පැසසුමට ලක් වෙන විදිහෙන් තම රාජකාරී කටයුතු හෝ වේවා සමාජ සේවා කටයුතු හෝ වේවා ජනගත කිරීමට අවස්ථාව උදා වෙනවා. එනිසා සිංහ ලග්න හිමියන් මේ කාල වකවානුවේදී ඔබ දූදරුවන්ට දැනුම ලබා දෙන කෙනෙක් නම් එහෙමත් නැතුව වෙනත් ආකාරයකින් මහජනතාව සමග ගැවසිලා වැඩ කරන කෙනෙක් නම් යහපත් ආකල්පමය වර්ධනයක් කිරීමට තරම් මේ කාලය ඔබට යොදා ගන්න පුළුවන්. ඊට අමතරව ඔබ උසස් අධ්‍යාපනයේ නිරත වන කෙනෙක් නම් ඒ උසස් අධ්‍යාපන කටයුතු
සාර්ථකව පවත්තාගෙන යාමට තරම් තමන්ගේ බුද්ධිය අවදි වෙන කාලවකවානුවක් විදියට සිංහ ලග්න හිමියන්ට හඳුන්වන්න පුළුවන් බුධ ග්‍රහය ඔබේ කේන්දරයේ ලග්නගත වෙලා ගමන් කරන මේ කාලවකවානුව. ඊළඟට මේ බුද්ධිමය ශක්තිය හොඳින් අවබෝධ කරගෙන මේ කෙටි කාලය අපතේ අරින් නැතුව ඔබ කිසියම් නිර්මාණයක් කරනවා නම්, පොතක් පතක් ලියනවා නම්, ලේඛනයක් ලියනවා නම්, ජර්නල් එකකට අවශ්‍ය තොරතුරු සම්පාදනය කරනවා නම්, ඒ සඳහා සුදුසුම කාලය, ඒකට සුදුසු පරිසරය හොයාගන්න පුළුවන් කාලය. ඉතින් සිංහ ලග්න හිමියන්ට දැනුම පදනම් කරගෙන කරන කටයුතු වලට ඉතාම යහපත් කියන එක තමයි කියන්න පුළුවන්. රැකියාවක් කරන කෙනෙකුට වේවා, ව්‍යාපාරයක් කරන කෙනෙකුට වේවා, හැඟීමට වඩා බුද්ධියට තැන දීලා කටයුතු කරන්න හොඳම අවස්ථාවක් මේ මොහොතේදී උදා වෙන බව අවසාන වශයෙන් සඳහන් කරන්න කැමතියි. කන්‍යා ලග්නයෙන් උපත ලැබූ ඔබේ කේන්දරේ ලග්නාධිපති ග්‍රහයා වූ බුද 12 වෙනි භාවයට සැපත් වීම සිද්ධ වෙනවා 2024 වර්ෂයේ ජූලි මාසයේ 19 වෙනිදා පස්සේ. මේ 12 වැන්න කියන්නේ සියල්ල පිට වෙන ස්ථානේ. ඊළඟට මෙතනින් බන්ධනාගාරය, රෝහල් සේවය, මහජනතා වගේ දේවලුත් නිවේදනය වෙනවා. කන්‍යා ලග්න හිමියන්ට තම ලග්නාධිපති ග්‍රහයා මෙවැනි කටයුතු නිවේදනය කරන්නා වූ 12 වෙනි භාවයට පැමිණීමෙන් මොන වගේ යහපතක්ද නැත්නම් අයහපතක්ද උදා කරන්නේ? ඇත්ත වශයෙන්ම ඒ තරම් සුභවාදී ප්‍රතිඵල නිකුත් කිරීමට තරම් හේතු වෙන්නේ මේ ඥානකාරක ග්‍රහය 12 වැන්නේ ගමන් කිරීම. හැමතිස්සෙම හිතට දුකක් කනගාටුවක් ඇති වෙන කරුණු තමයි සිද්ධ වෙන්නේ. කොටින්ම කියනවා නම් තමන්ගේ සිතට එකඟ වෙන්න බැරි කරුණු වලට අකමැත්තෙන් වුණත් කැමැත්ත දෙන්න සිද්ධ වෙන කාලවකවානු. දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් ගත්තොත් කිසියම් කෙනෙක් යම් වැඩක් කරගෙන ඉන්නේ නැද්දි එම ස්ථානයට ආධුනිකයෙක් ඇවිල්ලා ඒ තැන තමන්ගෙන් ඉල්ලා තමන් දිගු කාලයක් තිස්සේ රැඳිලා හිටපු ශේස්ත්‍රයකට අලුතෙන්ම කෙනෙක් ඇතුල් වෙලා ඒ ස්ථානය මට දිය යුතුයි කියලා අභියෝග කළොත් ඔබ එතනින් බැහැලා යන්නේ අකමැත්තෙන්. අන්න ඒ වගේ තත්ත්වයන්ට පත් වෙන්න පුළුවන් කන්‍යා ලග්න හිමියන් මේ කාල සීමාවේ බුධ ග්‍රහය ඔබේ කේන්දරයේ 12 වෙනි භාවයේ ගමන් කරද්දී. විශේෂයෙන් මහජන සේවයට කැප වෙලා ඉන්න අයට තමන් කරන සේවාව තව කෙනෙක් උදුරා ගන්න තියෙන ඉඩකඩ වැඩි. මේ තුල ජනතාව අතර ඉතාම අපකීර්තිමත් පුද්ගලයෙක් වශයෙන් ඔබව හඳුන්වන්න පුළුවන්. තුලා ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබේ කේන්දරයේ 11 වෙනි භාවයට 11 වෙනි කියන ස්ථානයට බුධ ග්‍රහය ගෝචර වෙනවා 2024 වර්ෂයේ ජූලි මාසයේ 19 වෙනිදායින් පසුව. මේ ගෝචර වීම තුලා ලග්න හිමියන්ට කොහොම බලපායි? විශේෂයෙන් රැකියාවල නිරත වෙලා ඉන්න අයද, ඒ කියන්නේ ගුරුවරුන්ට රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, කොමන හරි රැකියාව ස්ථිර ආදායමක් වශයෙන් රැකියාවක නිරත වෙලා ඉන්න අයට ඉතාම යහපත් විදිහට තම රැකියාව කටයුතු කරගෙන යන්න අවස්ථාව උදා කරනවා මේ බුද මෙතන ගමන් කරද්දී. ඒ වගේම ඒ රැකියාවේ දියුණුවක් අපේක්ෂා කරනවා නම් ඒ දියුණුව සඳහා සුදුසු කරුණු කාරණා සැලසුම් කරගත හැකි පරිසරය ඔබට නිර්මාණය කරගන්න පුළුවන්. අනිත් පැත්තෙන් බලද්දී තරංග විභාග කටයුතු වලට ඔබට මුහුණ දෙීමට සිද්ධ වෙලා තියෙනවා නම් මේ කාල වකවානුවේදී ඒවට ඉදිරිපත් වුණොත් ඒ වගේ ජයග්‍රහණ ලබා ගැනීමටත් ඔබට අවස්ථාව උදා වේවි. ඊට අමතරව gedara dora කටයුතු වලින් වෙනදා නොලැබපු ආකාරයේ සතුටක් ගෙවල් දොරවල් අතර ජීවත් වෙන අය අතර සමගියෙන් සාමයෙන් කටයුතු කිරීමට හැකියාවත් උදා කරගන්න පුළුවන්. ඉතින් මෙවැනි අවස්ථාවන් තුල කාගේත් ප්‍රශංසාවට ලක්වෙන විදිහෙන් වැඩ කිරීමට, පවුලේ අය අතර සාමය ආරක්ෂා කර ගැනීමට, අසල්වාසීන්ගෙන් හිරිහැරයක් කරදරයක් සතුරු උපද්‍රවයක් නොමැතිව ඔවුන් සමග සුහදශීලීව ජීවත් වීමටත් හැකිවන කාලයක් ඉදිරිය පෙනී යනවා තුලා ලග්න හිමියන්ට ඔබේ කේන්දරයේ 11 වෙනි භාවයේ මේ බුධ ග්‍රහය ගමන් කරන කාලවකවානුව. ඒ නිසා තමන්ගේ කේන්දරෙත් එක්ක බලලා මේ தත්ත්වය සම්පූර්ණයෙන්ම
තමන්ට යහපත උදා කරන විදිහටද තියෙන්නේ? එහෙම නැත්නම් යම් ආකාරයකින් ඒ යහපත සඳහා බාධාවල් පැමිණෙනවා නම් ඒ මොන විදිහටද ඒක ඇති වෙන්නේ කියන එකත් අවධානය කරගන්න පුළුවන් කාලවකවානුවක් වශයෙන් හඳුන්වනවා තුලා ලග්න හිමියන්ගේ 11 වෙනි භාවයේ බුද ගෝචර වීම. කුච්චික ලග්නයෙන් උපත ලැබූ ඔබට ඔබේ කේන්දරයේ 10 භාවයේ දිග්බලයෙන් යුතුව බුද ග්‍රහයාගේ ගෝචර ගමන ආරම්භ වෙනවා 2024 වර්ෂයේ ජූලි මාසේ 19 පසු. දැන් බුද මෙතන දිග්බල වීම, මේ කර්මස්ථානයේ දිග්බල වීම හැම අතින්ම යහපත උදා කිරීමට හේතු වෙනවා කියලා තමයි පෙනී යන්නේ. ඒකට හේතුව බුද්ධියට අධිපති ග්‍රහය දැනුම පදනම් කරලා කරන හැම කටයුත්තකින්ම ඔබට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වෙනවා. දැන් ඔබට බාර දීලා තියෙනවා නම් රැකියාව ඇතුළත කිසියම් බරපතල වගකීම් සහිත කාර්යයක් තමන්ගේ උගත්කම නැත්නම් දැනුම තමන්ගේ ශාස්ත්‍රීය ශක්තිය පදනම් කරලා කරන්න, ඒවා සාර්ථකව මෙහෙයවීමටත් සාර්ථකව අවසන් කරලා හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමටත් සුදුසු කාලවකවානුව. ඒ නිසාම රැකියා ස්ථානය ඇතුළත ඔබ අත්‍යවශ්‍ය ජනප්‍රිය නැතුව බැරි පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඊට අමතරව අර මානසිකව ඇති වෙන තමන්ගේ රැකියාව තුළින් තමන් කරන සේවය අන් අයට යහපතක් වෙන විදිහට ඉදිරිපත් කර ගැනීමට හැකිවීමත් ප්‍රධානීන්ගේ ප්‍රශංසාවට ලක්වීමත් නිසා ඔබගේ මානසික සෞඛ්‍යය ඉතාමත් යහපත් කර ගැනීමට හැකි වෙනවා. මෙතෙක්කල් කිසියම් ආතතියකින් පෙළමුණා නම් ඒ தත්ත්වය වෙනස් කර ගැනීමට තරම් මේ බුද ග්‍රහය වෘශ්චික ලග්න හිමියන්ගේ 10 භාවයේ ගමන් කරන කාල සීමාව හේතු වෙන බව පෙනී යනවා. ඒ වගේම gedara ජීවත් වෙන අය සමග වෙනදට වැඩිය සමීප සබඳතා වර්ධනය කරගෙන කටයුතු කිරීමටත් අවස්ථාව උදා වෙන බව තමයි පෙනී යන්නේ. ඊළඟට උසස් අධ්‍යාපනයේ නිරත වෙලා ඉන්නවා නම් යම් කෙනෙක් ඒ කටයුතු සාර්ථක කර ගැනීමටත් මේ බුද ග්‍රහය 10 භාවයේ නැත්නම් කර්මස්ථානයේ සිය ගෝචර ගමන ආරම්භා තිබීම හේතු වෙන බව පැහැදිලි කරන්න පුළුවන්. කේන්දරයේ 9 භාවයේ හඳුන්වන්නේ පුණ්‍යස්ථානය නැත්නම් ධර්මස්ථානය කියලා. මේක එක්තරා මට්ටමකින් බලද්දි කේන්දරයේ බොහොම වැදගත් එකක් ත්‍රිකෝණස්ථානය. මේ ත්‍රිකෝණස්ථානයේ ධනු ලග්න හිමියන්ගේ මේ ජූලි මාසේ 19 පස්සේ බුද ග්‍රහයාගේ ගෝචර ගමන සිද්ධ වෙනවා. මේ බුද ගෝචර වුණාම 9 භාවයට ඒක කොහොමද බලපවත්තන්නේ? බොහෝ දුරට මෙතනදී පෙන්눔 කරන දෙයක් තමයි බුද වගේ ග්‍රහයෙක් 9 ගමන් කරද්දී ටිකක් තමන්ගේ ශරීර සෞඛ්‍යයට තරම් යහපතක් උදා කරන්නේ නැහැ. බාහිර වශයෙන් බලද්දී ඔය බෝ වෙන රෝග වැළඳීමට, උණ රෝග වගේ දේවල් වැළඳීමට හේතු වෙනවයි කියලා තමයි පෙන්වන්නේ. ඊළඟට ස්නායු ආබාධ, ඒවායේ දුර්වලතාවයන් මතුවෙන්න තියෙන නහරගත ආබාධ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ මට්ටම සෞඛ්‍ය වශයෙන් බලද්දී පෙනී යනවා. තමන්ගේ සමාජ තත්ත්වය දිහා බලනකොට තමන් කරන බොහෝ කටයුතු සමාජයේ ජීවත් වෙන අයගේ ප්‍රශංසාවට ලක් නොවන ආකාරයක්. ඒ කියන්නේ කීර්ති ප්‍රශංසා නොලබන, අපකීර්තිට පත්වන, නින්දා අපහාස ලබන වැඩ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒතකොට මේ බුද ග්‍රහය මෙවැනි භාවයක ගමන් කරද්දී ඇයි මේ විදිහට සිද්ධ වෙන්නේ? මේ ග්‍රහයාගේ නපුංසක ගති පැවතුම් නිසා. ඊළඟට මෙතන පුණ්‍යස්ථානයේනේ. හැබැයි මේ පුණ්‍යස්ථානයේ බුද ගමන් කිරීමේදී එක්තරා යහපතක් තියෙන මෙතෙක්කල් ධනු ලග්නයෙන් උපත ලැබූ ඔබට පුණ්‍ය කටයුතු කෙරෙහි ඒ තරම් නැඹුරුවක් තිබුණේ නැත්තම් මේ අවස්ථාවේදී ඒ පුණ්‍ය කටයුතු කිරීමට ඕනෑ කියන හැඟීමක්, කුසල් රැස් කර යුතු කියන හැඟීමක් ඇතිවීම නිසා වැඩි විශ්වාසයක් දෙවියන් කෙරෙහි බලපවත්ලා තම ආගමික දර්ශනය, තමන් විශ්වාස කරන ආගමික දර්ශනවලට ඇතුල් වෙලා වැඩ කරන්න ඕනෑකමක්, උනන්දුවක් ඇති වෙන්න පුළුවන්. මකර ලග්නයෙන් උත්පත්ති ලබා සිටින ඔබගේ කේන්දරීහි 8 භාවයට බුදගේ ගෝචර ගමන ඇරඹෙන්නේ
2024 වර්ෂයේ ජූලි මාසයේ 19 පස්සේ. මේ 8 වෙනි භාවය කේන්දරයක ඊතරම්ම හොඳ භාවයක් ඉදිරිය නෙමේ පැරණි ආචාර්යවරු හඳුන්ලා තියෙන්නේ. ඒතකොට මේ 8 වෙනි ග්‍රහයේ ඉන්නවට වඩා ග්‍රහයක් නැත්තම් හොඳයි කියන එක තියෙන්නේ. මේ 8 වෙනි භාවයට බුද වගේ ග්‍රහයක් ඇතුළු වුණා මේ தත්ත්වය වෙනස්. එතනදි කියන්නේ මේ බුද වගේ ග්‍රහයක 8 වෙනි ගමන් කිරීම නැත්තම් 8 වෙනි සිටීම යහපත උදා කිරීමට හේතු වෙනවායි කියලා. ඒක සිද්ධ වෙන්නේ කොහොමද? තමන් යම් වැඩක් කරගෙන ඇවිල්ලා ඒ වැඩේ කරන්න බැර කොතනක හරි නතර වෙලා තියෙනවා. බුද ග්‍රහය 8 වෙනි ගමන් කරද්දී අර බුද්ධිකාරක ගතිය, ඥානකාරක ගතිය, බුද්ධිමය ගතිය අවදි කරලා ඒ දේ නැවත ආරම්භ කළා සුදුසු විදිහකට වෙනස් කරලා හෝ ඉදිරියට ගෙන යාමට තරම් ශක්තියක් ඇති වෙන නිසා මේ කාලවකවානුව නතර වෙච්ච දේවල් අලුතෙන් ආරම්භ කිරීමට සුදුසුයි කියලා තමයි කියන්න පුළුවන්. ඊළඟට තමන්ගේ දූ දරුවන්. තමන්ගේ දූ දරුවන් විසින් කරන නිර්මාණ හෝ වේවා, අධ්‍යාපනික හෝ වේවා, ක්‍රීඩා කටයුතු හෝ මොකුමන හෝ දෙයක් නිසා ඔවුන් ලබන්නා වූ ජයග්‍රහණ තමන්ගේ සතුට හේතු වෙනවා. තමන්ගේ සතුට හේතු වෙනවා නම් ඔවුන්ගේ ජයග්‍රහණ, ඔවුන්ගේ ජයග්‍රහණ සඳහා ඔබේ කේන්දරයේ බුද ග්‍රහය 8 වෙනි ගමන් කිරීම යහපත උදා කිරීමට හේතු කරනවා කියන එක තමයි පෙන්눔 කරන්නේ. අනිත් පැත්තෙන් බලද්දී කිසිම පාප සංයෝගයකට ලක් වෙලා නැත්තම් මේ බුද ගෝචර ගමනේ ගමන් කරද්දී හැම පැත්තෙම ඔබට සතුට සාමය උදා කරගන්න පුළුවන් වෙනවා. හැබැයි යම් ආකාරයකින් මේ බුද ගෝචරයේදී ඒ බුද ග්‍රහයාට අසුබ දෘෂ්ටි ලැබිලා තියෙනවා නම් ලැබෙන ප්‍රතිඵලත් අයහපත් වෙන්න තියෙන ඉඩකඩ වෙයි. තම රැකියාවක් කරන කෙනෙක් නම් ඒ රැකියාව කරන ස්ථානයේදී බාධාවකින් තොරව කටයුතු කරගෙන යාමට පුළුවන්. මේ ඊට අමතරව හෝ එහෙම නැත්නම් ඔබේ ප්‍රධාන ආදායම් මාර්ගය වශයෙන් ව්‍යාපාරයක් කරනවා ඒ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වේ. කුම්භ ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබේ කේන්දරයේ 7 වෙනි භාවයට වැටෙන රාශිය සිංහ. මේ සිංහ රාශිය අයත් වෙන්නේ රවි ග්‍රහයට. ඒතර මේ සිංහ රාශියට මේ මාසෙ නැත්නම් මේ ජූලි මාසේ 19න් පස්සේ බුධ ග්‍රහය ගෝචර වෙනවා. ඒ බුධ ග්‍රහයගේ අර බුද්ධිමය ගතිය, ඥානකාරක ගතියට වඩා ආත්මසින් වෙනස් වූ නපුංසක ගුණයක් ගැන කතා කරනවා. ඒතර මේ 7 වෙනේ නිවේදනය වෙන්නේ විවාහය. තමන්ගේ සහකරු සහකාරී නිසා මේකට කලත්‍රස්ථානයේ වශයෙන් හඳුන්වනවා. ඊට අමතරව හවුලේ කරන වැඩ, හවුල් ව්‍යාපාර, හවුල් ගනුදෙනු, ඒ වගේ දේවල්. ඒතර මේ කටයුතු වලට අර නපුංසක ගතිය තුල ඒ තරම් යහපතක් උදා කරන්නේ නැහැ. සමහර විට සහකරට හෝ සහකාරියට යම්කිසි රෝගකාරක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. තමන්ගේ විවිධ මත ගැටුම් නිසා පවුලේ කටයුතු වලට බාධාවල් ඇති වෙන්න පුළුවන්. කෙසේ හෝ වේවා කුම්භ ලග්න හිමියන්ට මේ කාල සීමාව තුළ තමන්ගේ විවාහ කටයුතු පවත්වාගෙන යාමට, එහෙම නැත්නම් විවාහය පිළිබඳ තීන්දුව తీරන ස්ථීර වශයෙන් ගැනීමට මේ මාසයේ තරම්ම යහපත් කියලා කියන්න බෑ. ඊළඟට හවුලේ කරන වැඩ. හවුලේ කරන වැඩ එක පැත්තකින් බුද්ධිය තියෙනවා, එක පැත්තකින් නපුංසක ගතිය. ඒ හවුලේ කරන වැඩ ආරම්භ කිරීමට සුදුසු කාලයක් නෙමෙයි. දැනට පවත්වාගෙන යනවා නම් යමක් එහෙම කරගෙන යනවා නම් ඒ තියෙන මට්ටම ආරක්ෂා කරගන්න මෙතනින්දර බුද්ධිමය ගතිය විතරක් භාවිතා කරලා බුද්ධියට තැන දීලා. එහෙම නැතුව ඒවට අලුතෙන් දේවල් එකතු කරන්නේ නැත්නම් අලුතෙන් ආයෝජන පටන් ගන්න. එවැනි දේවල් නම් ඒ තරම්ම යහපත් කියලා කියන්න බෑ. ඒ නිසා කුම්භ ලග්න හිමියන් මේ කාලයේදී ව්‍යාපාර කටයුතු කෙරෙහි, හවුලේ කරන කටයුතු කෙරෙහි ඒ තරම් අවධානය යොමු කරන්නේ නැත්නම් යොමු නොකර සිටිනවා නම් වඩා වැදගත්. රැකියාවක් කරනවා නම් රැකියාව කරද්දී තමන්ට අයිති වැඩේ විතරක් කරන්න පෙළඹෙන්න කණ්ඩායමක් එක්ක වැඩ කරනකොට තමන්ගේ කාර්යභාරය නිවැරදිව ප්‍රථමයෙන් කරලා අවසන් කිරීමට පෙළඹවීමක් ඔබ තුලින් ඇතිවිය යුතුයි. එහෙම නොවුනොත් සමස්තයම කඩා වැටෙන්න පුළුවන්. ඒ චෝදනාව ඔබටම එල්ල වෙන්න තියෙන ඉඩ වැඩි. ගුරු ග්‍රහයාට අයිති මීන රාශියෙන් උත්පත්ති ලැබූ මේ කේන්දරයේ රෝගස්ථානයේ සහ සතුරු ස්ථානයේ වශයෙන් හඳුන්වන 6 වෙනි භාවයට බුධ ග්‍රහයා ඇතුළු වෙනවා 2024 වර්ෂයේ ජූලි මාසේ 19න් පස්සේ. එතකොට මෙතනදී කොහොමද මේ හැසිරීම අනුව ඔබට බලපවත්තා?
හැමතිස්සෙම මේ හයවෙනි භාවය බුදුට හොඳ නෑ කියලා කියන්නේ මානසිකත්වයට තමයි මේක බලපාන්නේ. හිතට දුකක්, කරදරයක්, හිරිහෙරයක්, වේදනාවක් ඇති කරන අවස්ථාවක් තමයි මේ කාලේ, එවැනි වැඩ තමයි මේ කාලේ නිර්මාණය වෙන්නේ. හැබැයි ඒක ඔබේ මානසික සතුටට තමයි බලපාන්නේ. ඒ කියන්නේ සතුට වෙන්න බැරි දේවල් තමයි හැමතිස්සෙම එන්නේ. ඒනට ව්‍යාර්ථිකයට ඒක බලපාන්නේ. ව්‍යාර්ථිකේ ශක්තිමත් වෙන්න පුළුවන්, ආර්ථිකේ දියුණු වෙන්න පුළුවන්. ඒතකොට කෙනෙකුට කියන්න පුළුවන් හිතේ සතුට නැති වුණාට කමන්නේ සල්ලි හම්බ වෙනවා නම් කියලා. නැහැ. ඒ හිතේ සතුට නැතිවීම තුළ මනසේ ඇතිවන ලෙඩ, කියන්නේ රෝගකාරක තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. මානසික ආතතිය මත රෝගකාරක තත්ත්වයන් එන්න පුළුවන්. ස්නායු දුර්වල වීම තුළ හිසේ අමාරු ඇතිවීම, එවැනි තත්ත්වයන් උඩ ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්න තියෙන ඉඩ වැඩි. ඊළඟට ඔබ මේ සියල්ලට අමතරව යමක් අලුතෙන් කරන්න හිතනවා නම් ඒ සඳහා ලොකු බාධාවක් ඇති වෙන්නේ නැහැ. මෙතනදී ඔබ කරන්න ඕනේ නිර්මාණශීලී කටයුතු කරනවා නම් ඒවට යොමු වෙලා ඒ කටයුතු කිරීම යහපත්. දැන් පුතක් පතක් ලියනවා නම්, චිත්‍රයක් අඳිනවා නම්, ඒව මහා පරිමාණයෙන් ඔබ කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා කැප වෙලා වැඩ කරන තරම් සුදුසුයි මේ කාලේ. ඊළඟට සතුරු බලපෑම්. සතුරන්ට අතපොවන්න පුළුවන් ආකාරයේ වැඩවලට ඔබ යොමු වෙන්න එපා. ඔබ හවුලේ වැඩක් කරනවා නම් ඒ හවුල් කටයුතු වලට මෙතෙක් සම්බන්ධ කරගත්ත අයට බරපතල වගකීම් බාර දෙන්නේ නැතුව, ඒ කියන්නේ මූල්‍යමය කටයුතු, ඊළඟට ඒ තමන් කරන වැඩේ වැදගත් හරවත් දේ වෙනුවෙන් උන් සහයෝගයට ගන්න නැතුව ඒ තමන්ගේ කාර්ය වැඩිම වගකීම තමා විසින්ම දරාගෙන සහයෝගය නිකන් උදව් උපකාර අර පැත්තකින් ඉඳන් උදව් කරන දේවල්, අන්න ඒ වගේ දේවල් ඔවුන්ට වැඩි වගකීමක් දෙන්නේ නැතුව උදව් ගන්න පුළුවන්නේ අන්න එවැනි කටයුතු වලට විතරක් ඔබ එළඹුණොත් ඔබට සාර්ථක ගමනක් යන්න පුළුවන් වේවි. එහෙම නැත්නම් අවුල් වෙන්න තියෙන ඉඩ හුඟක් වැඩි. ඒ නිසා මේ தත්ත්වය ඔබ අවබෝධ කරගෙන කටයුතු කරන්න. එහෙම කටයුතු නොකළොත් ඔබට හුඟක් බරපතල ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මීන ලග්න හිමියන් මේක තේරුම් ගත යුතුයි. අද අපි කතා කළේ මේ අවස්ථාවේදී බුධ ග්‍රහය සිංහ රාශිගත වීම පිළිබඳ 2024 වර්ෂයේ ජූලි මාසයේ 19 ඉඳන් පස්සේ සමහර රාශිවලට යහපත, සමහර රාශිවලට අයහපතක් උදා වෙන්න පුළුවන්. කෙසේ වෙතත් තම තමන්ගේ කේන්දරත් එක්ක ගලපලා බලනවා නම් මේක තේරුම් ගන්න පුළුවන් කොහොමද සුභවාදී පැත්ත රැකගන්නේ, අසුභවාදී පැත්ත අවම කරගන්නේ කියන එක. අවසාන වශයෙන් ඔබට කියන්න පුළුවන් අනිත් අයට ඇඟිල්ල දික් කරන්න කලින් තමන්ගේ පැත්තට ඇඟිල්ල දික් කරලා තමන්ගේ අඩුපාඩු, තමන්ගේ වැරදි අවම කර ගැනීමට ආධ්‍යාත්මිකව නැගී සිටින්න, ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් අන් අයට දොස් කිය කිය කටයුතු කරනවට වඩා තමන් තමන්ගේ ආධ්‍යාත්මය තුළින් මෛත්‍රිය, කරුණාව පතුරවන තරම් හොඳ මානසිකත්වයක් වර්ධනය කරගන්නවා නම් සමස්ත ලෝකයටම යහපත උදා වේ. එහෙමනම් අද අපි මෙතන සමුගන්නවා විශ්වකර්ම YouTube නාලිකාව සමග රැඳී සිටින බුසිල දිනාටම යහපත උදා වේවා. තෙරුවන් සරණයි.